හලෝ මම අද ස්කෝලේට ඇවිල්ලා ඉන්නේ. අතර මගේ ස්කෝලේටම නෙමෙයි ඒ වුණාට මගේ ස්කෝලේ කාලේ මතකයන් ඕගොල්ලන්ට කියන්න තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක Stars Back to School. ඉතින් මේක අලුත් ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඔයාලට මම ඉන්වයිට් කරනවා channel එක subscribe කරලා තියාගන්න කියලා. තවත් ඉස්සරහට ඔගොල්ලෝ ආදරය කරන තරු මේ ප්‍රෝග්‍රෑම් එකක් එක්ක එකතු වෙන්න තමයි ඉන්නේ. Star Back to School. ඉතින් මගේ පාසල් කාලේ ගැන කතා කරනකොට මගේ පාසල මම මුලින්ම ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට තමයි යන්නේ. ඊට පස්සේ මම දෙහිවල ශුද්ධෝපවලේ කන්‍යාරාමයට එනවා. ඉතින් මගේ ගොඩාක් මතකයන් සහ මට ගොඩක් සමීප සිද්ධවීම් ගොඩාක් සිද්ධ වුණේ ශුද්ධෝපවලේ කන්‍යාරාමයත් ඇතුලේ. ඒ නිසා මං හිතන්නේ ගොඩාක් වෙලාවට කවුරුහරි මොකද ඉස්කෝලේ කියලා මෙහෙම කියලා අහපු ගමන් මගේ කටට එන්නේ ඒ ස්කෝල. නමුත් මම බෞද්ධ බාලිකා විද්‍යාලයේ අමතක කළා නෑ. අදටත් ඒ යාළුව මාත් එක්ක කතා බහ කරනවා. හරි හොඳ යාළුව මට ඉන්නවා ඒ ස්කෝලේ. ඉතින් එහෙනම් අපි අපේ සෙග්මන්ට්ස් වලට ගිහිල්ලා තව මගේ ස්කෝල ගැන මට මොනවද වුණේ දේවල් achievements මොනවද කියලා දැනගමු. ඒක කරේ නෑ කැතයි කමක් නෑ. ඒක මොකද්ද උනේ Stars Back to School නෙමෙයිද? ඔය එස් එක හදන්න ගියොත් එහෙම ඔයාට තව පැය දෙකම ආරක් මේක ගන්න. ස්කූල් කාලේ හිටිය ලස්සනම ටීචර් කවුද? ලස්සනම ටීචර් කෙනෙක් හිටියා මම ග්‍රේඩ් 8 වගේ ඉන්නකොට. මට ටීචර් කෙනෙක් අම්මතක නැහැ. ෆ්‍රෙන්ච් උගන්වන්න ආපු ටීචර් කෙනෙක්. තව රුවිනි කියලා ටීචර් කෙනෙක් ඉන්නවා හාල් ෆැමිලි එකේ. එයා හරි ලස්සනයි. අපි හරි ආසයි ඉතින් ඒ ටීචර්ට. ස්කූල් කාලේ වට ගොඩක්ම අනිත් අය ආදරෙයි කියලා හිතන දවස මොකක්ද? මට හුඟක් ඒ වගේ විශේෂ දවස් ඇත්තටම තියෙනවා. ඉතින් මට හරි ආදරෙයි ළමයි සාමාන්‍යයෙන් පුංචි ලොකු එහෙම ભેදයක් නැතුව. පුංචි කාලේ එක සැර ග්‍රේඩ් 9 වල ඉන්නකොට 9 වල ප්‍රිෆෙක්ස්ලව සිලෙක්ට් කරන්න ගත්තේ අපේ බැජ් එකෙන්. ඉතින් දැන් මම ග්‍රේඩ් 9 කියන්නේ ගොඩක් පුංචිනේ. ඉතින් ඒ කාලේ බැජ් එක දෙනකොට හරියට ක්ලැප් කරා ඉස්කෝලේ ළමයි. මට හරි සතුටුයි ඒක. ඒක අර මට තාමත් මතක හිටින්නේ හේතුවක් තමයි. එච්චර ඉස්කෝලේ ආය මට ආදරේ කියලා මට තේරිච්ච දවසක් ඒක ඔඩිටෝරියම් එක මාරම් විදිහට ඒකට ඒක පුංචි දෙයක්. නමුත් ඒක හරි ලොකුයි මගේ ඉතින් ජීවිතේ. මම ඒක කල්පනා කරද්දී ඒ පොඩි වයසට ගවම කොටට ඇඳලා පනිෂ් වෙලා තියෙනවද? ඕ යස්. ගවම කොටට ඇඳලා කියන්නේ මේ සාමාන්‍යයෙන් ගවුම් බොහොම ඉක්මනට කොට වෙනවා. ඉතින් ඒක වාටිය පොඩ්ඩක් ලිහලා ඒක හදා ගන්න හරි ගවුමක් අලුතෙන් අරගෙන අඳින්න හරි ඒක අර උනන්දුව නැතිකම හින්දා තමයි අමතක වෙන්නේ ගොඩක් වෙලාවට. හැම ගෑන් ළමෙක්ටම එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් අපේ ස්කෝලේ නම් අර වාටිය මෙවුනහම පත්තර එහෙම තියලා මහලා එහෙම පොඩි පොඩි එක එක ඒවා වෙලා තියෙනවා. එක සැරයක් එහෙම වෙලා තියෙනවා. ඊට එහෙම වෙන මොනවත් ලොකු ඉන්සිඩන්ට්ස් වෙලා නැහැ. ස්කූල් කාලේ ඔයා ආසම කරපු ඇක්ට්‍රස් කවුද? ඇක්ට්‍රස් ස්කූලේ කාලේ පූජෝ මාශංකර් මං තාමත් ආසයි යටිදී. ස්කූල් කාලේදී ඔයා දක්ෂම මොනවටද? මං හිතන්නේ ස්පෝර්ට්ස් අරුණහම. අනිත් හැම දේම වගේ මම ස්කූලේ කාලේ කරා. ඩාන්සින්, ඇක්ටිං, ඩිබේටිං, මොනවද මම වෙස්ටර්න් බෑන්ඩ් එකේ හිටියා. මට කරන්න පුළුවන් කියලා හැම තිබ්බ හැම දෙයක්ම වගේ මං අචීව් කරලා තියෙනවා. ස්කෝල් කාලේ ගොඩක් කරලා තියෙනවා එක එක දේවල් ඉතින්. පාසල් කාලේ ඔයාගේ හිත ගත්ත බෝය් කවුද? බෝය්. ස්කෝල් යන කාලේ. ස්කෝල් යන කාලේ හිතගත් බෝය්. සන්ඩේ ස්කූල් එකේ අයිය කෙනෙක්. මං හරි ආසයි ඒ අයියට ඒ කාලේ. එච්චරයි. ඇපියරන්ස් හොඳයි. මෙහෙමයි චූටි කාලේ ඉස්කෝල යන කාලෙ කියන්නේ අපිට වෙන කිසිම දෙයක් නෙමෙයි පිරිමි ළමයෙක්ගේ බලන්නේ. දැන් අපි නම් බලන දැන් වෙනකොට බලන දේවල් තියෙනවනේ. සමහර දේවල් මොනාද ඉගෙනගෙන තියෙනවද, ජොබ් එකක් තියෙනවද වගේ දේවල් අපි ටිකක් ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවද කියලානේ බලන්නේ දැන්. නමුත් පුංචි කාලේ කියන්නේ ලස්සනයිද, හොඳට හිනා වෙලා කතා කරනවද, අනිත් අයට කැමතිද ඒ වගේ දේවල් තමයි බලන්නේ. ඉතින් ඔය ඔක්කොම තියෙන අංග සම්පූර්ණ ඒ කාලේ හැටියට ලස්සන අයිය කෙනෙක්ට මම ඉතින් ආස වෙලා හිටියා.
මගේ යාළුව දැන් හිනාවේ ඒක දැක්කනන් එහෙම හරි. It's right. යාළුවෙක්ගේ ලව් ලෙටර් එකක් කියවලා තියෙනවද? අපේ ස්කෝලේ හිටිය ගෑන ළමෙක්ට ඒ කියන්නේ අපිත් එක්කම අපේ ග්‍රේඩ්ස් වල හිටිය ළමෙක්ට මම ග්‍රේඩ් 11 12 නෑ. ඔව් 11 වල වගේ මං හිතන්නේ මට මතක හැටියට ඉන්නකොට මේ එවපුලියුමක් මම කියවලා තියෙනවා. ඒ පිරිමිලමගේ අකුරු හරි කැතයි. ඒ වුණාට ඉතින් ඒක ලියලා තිබ්බා මට නමක් කියන්න පුළුවන් ගෑන ළමයාගේ වුණාට ඒක හරි නැති හින්දා මං කියන්න කැමති නෑ. ඒක ඉතින් තිබ්බ මං වට හරි ආදරෙයි. මල් ඇඳලා රතු පාට පෑනකින් අයියෝ. වැඩන්නේ කතා කරනවා. ඔයාගේ පස්සෙන් ආව ස්කූල් බොයිස්ලට දීලා තියෙන අප්සෙට්ම රෙස්පොන්ස් එක මොකක්ද? අප්සෙට්ම රෙස්පොන්ස් එක ඉස්කෝල යන කාලේ මෙහෙමයි. මට පිරිමි ළමයික ගොඩක් කතා කරන්න ඒවා මේවා අම්බෙලා නැහැ. මොකද අපච්චි ක්ලාසස් වලට ගියා නම් මාව ගන්නවා, බස්සනවා. එතකොට එහෙම කතා කරන්න ඇත්තටම හම්බෙලා නැහැ. නමුත් මගේ මල්ලිට ලියුම් එහෙම හම්බෙලා තියෙනවා අක්කට ගිහින් දෙන්න. එහෙම එහෙම කියලා අපි ක්ලාසස් වල හිටිය ළමයින්ගෙන්. ඒ ළමයින්ට නම් එකම එක පිරිමි ළමයකින් අදටත් මගේ හොඳ යාළුවෙක්. මේ එහෙම යාළුවෙන් අහලා මම ගිහින් හොඳටම බැන්නේ පිරිමි ළමයාට මේ ඒ කාලේ. මේ අපේ මල්ලිට ඒත් ලියුමක් එවලා, ලියුමක් එයාගේ අතේ එවලා හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් වෙලා අපේ අම්මට මල්ලි ගෙනල්ලා ඒක දීලා එහෙම පොඩි මේකක් වෙලා මං ගිහිල්ලා ළමයට බැන්නා. ඒ වුණාට ඉතින් ඒ ළමයා හොඳ යාළුවෙක්. දැන් මේ මම නම කිව්වනම් ඒ ළමයා දන්නේ හින්දා මං ඒ නම කියන්නෙත් නැහැ. එච්චරයි. ඔයාගේ ස්කූල් එකේ ඔයා වෙනස් වෙනවට කැමැතිම දේ මොකක්ද? අපේ ස්කූලේ මම කැමති අපේ නංගිලාට අලුතෙන් චාන්සස් හම්බෙන්න වැඩිපුර ඔපර්චුනිටීස් වලට ඒගොල්ලොන්ට යන්න තියෙනවා නම්, ඒ කියන්නේ කම්පිටිෂන්ස් වලට වැඩිපුර ඒගොල්ලොන්ව ට්‍රේන් කරලා යවන්න පුළුවන් නම්, තව ලොකුම දෙයක් තමයි අපි ස්කූලට තව ලොකු ග්‍රවුන්ඩ් එකක් වගේ හම්බෙනවා නම් මං හරි ආසයි. ආයෝ යාට ස්කූල් යන්න ලැබුණොත් කී වසරින්දන්ද ස්ටාර්ට් කරන්න කැමති? මං ඇත්තටම ආයිස්කෝල යන්න ආස නෑ. මොකද ආයිස්කෝල ගියොත් මේ විදිහම ආයෙන්න වෙන හින්දා. ඒ වුණාට පොඩි කාලේ ඉන්න තියෙනවා නම් මං කැමති. ඒ කියන්නේ 7 8 වගේ හිටියා නම් මං ඇත්තටම කැමති. ඒ වසර ඒ වයසේ ඉන්නකොට තමයි මට ගොඩාක් දේවල් මට හම්බුනේ ස්කූලෙන්. ඉතින් මං හිතනවා 7 8 ඒ වයසේ ඉන්න පුළුවන් නම් හොඳයි කියලා. ස්කූල් එක ගැන එක වචනකින් කියන්න. සුපිරි. දැන් මම ඔයාලට කියන්න යන්නේ මං ආසම වෙච්ච පීරියඩ් එක මොකද්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් හැම පීරියඩ් එකටම වගේ මං බොහෝම උනන්දුවෙන් නැතත් ඉඳලා තියෙන ඔය පීරියඩ් කට් කරන වැඩේ මම වැඩිය කරලා නැහැ. නමුත් ගොඩක්ම මම ආස වෙච්ච සබ්ජෙක්ට් එකක් තමයි ඩාන්සින් කියන්නේ. ඉතින් අපි ඩාන්සින් රූම් එකේ තමයි ගොඩාක් වෙලාවට මොනවා හරි ෆන්ක්ෂන්ස් තියෙනවා නම් හරි ඒ වගේ දේවල් වලට ප්‍රැක්ටිසස් යනවා නම් අපි ඉඳලා තියෙන්නේ. ඉතින් මං ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ ඩාන්සින් ටීචර් ඉස්කෝලේ උදේනි විද්‍යාපති ගුරු මෑණියන්, ඒ වගේ මිරාණි කටුගහ. ඉතින් ඒ ටීචර්ස්ලා දෙන්න තමයි ගොඩක්ම මට හම්බුනේ මං ඉස්කෝලේ ඇතුළේ ඉන්න කාලේ. ඉතින් මම ඉතින් ආසයි මෙතන මට ඩාන්ස් කරන්න පුළුවන් වුණා නම්, මොකද මට ඩාන්ස් කරන්න සාමාන්‍යයෙන් පුළුවන් නිසා. නමුත් ඉතින් මෙතන ඉඩ නැති නිසා මං හිතුවා පුංචි කවියක් කියන්න. අපි කට් කළ කවිය වෙනම කියන්න බැරිද? මට නිකන් පොඩ්ඩක් පර්සනලිටි ඩ්‍රොප් වෙනවා වගේ ඒක කියද්දි. ඔයාට අතර වෙනම පුළුවන් නේද? ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ, මෑත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ, ගෙලේ බැන්ද පවලම් පොට නොසෙල්ලියේ, පැරකුම් රජුගේ දුව නවරත්න වල්ලියේ. ඉතින් ඒක කුළු කවියක්. ඉස්කෝලේ හෝල් ෆැමිලි එකේ හරියට අපිට කම්පිටිෂන්ස් වලට යන්න ග්‍රේඩ් 8 වල ඉඳලා වගේ අපි ඒවට සහභාගී වුණා. මුද්‍රා නාට්‍ය වලට ගියා අපි, ඕල් අයිලන්ඩ් වෙනකන් ගියා ඒකේ. ඉතින් එතකොට වඩිග පටුන, පහත රට, උඩ රට මේ හැම සම්ප්‍රදායක් එක්කම හොඳ පෝෂණයක් අපිට හම්බුණා කියලා මම විශ්වාස කරනවා මේ මගේ පාසලේ. ඉතින් මට හරි ආඩම්බරයි
නර්තනය කියන දේ ප්‍රගුණ කරන්න මට හොඳ අවස්ථාවක් මගේ පාසල අතරින් හම්බුණා කියන එක මට ඇත්තටම බය. ඒ කියන්නේ ඒ මම දෙයක් කරනවා නම් dance කරනවා කියලාද ඉතින් ලොකු පන්නරයක් හම්බුනේ මගේ පාසලෙන්. ඉතින් මං හරි ආඩම්බරෙන් ඒ හැමෝම මතක් කරන මගේ යාළුවන්ව සහ ඒ ආදරණීය ගුරුවරු. හා මගේ ජීවිතේ ආවා. හැබැයි මං කවිය මං හිතරට ලස්සන කිව්වා හරිද bro? ලකුණු 10න් 100ක් විතර දෙන්න ඕන මට. අම්මා මගේ ජීවිතේ දෙයනේ. පුළුවන් පුළුවන් යමක් කවමට කරගන්න පුළුවන්. ඕ මට සතුටයි. මට සතුටයි මං ඒක කියාගත් එක ගැන. දැන් මම ඉන්නේ ශිෂ්‍යත්වයේ හරි ලේසි සෙග්මන්ට් එකට ඇවිල්ලා. ඉතින් මගේ ශිෂ්‍යත්ව ලකුණු ගැන කතා කරනවා නම් එක ලකුණේ ශිෂ්‍යත්ව පාස් වෙච්ච ආඩම්බර ළමෙක් මම. අපි අපච්චි මට ලොකු ටෙඩි බෙයා කෙනෙකුත් අරන් දුන්නා. ඉතින් මේ එක ලකුණෙන් හරි පාස් වෙච්ච එක තමයි වැදගත්. ඒක තමයි මට ඉතින් මට හරි සතුටුයි ඒ හින්දා. මේ හරි. එහෙනම් අපි බලමුකෝ මේ මේ ප්‍රශ්න වලට මට කොහොමද උත්තර දෙන්න පුළුවන් වේද බැරි වේද කියලා. බලමු. අක්කේ කොල්ලයක් ගෙනල්ල දෙන්න දෙයියෝ සාක්කි ශිෂ්‍යත්වල හෙවද අඩේ ඒ සමානයි 37 ඒවා දැන්කිය සමානයි 37 7014යි ඈ මම පච වෙන්න යන්නේ මේ සෙග්මන්ට් එකේ නම් බ්‍රෝ මට ඒ තේරුන්නේ මට තේරෙනවා මට දැන් 2 hours later අනේ අක්කේ ඔයා නම් හරි නරකයි හරිද නැහැන්නේ ඔයා දන්නද මම මේ ඔලෙවල් වලට බී එක ගත්තෙත් බොහොම අමාරුයි ඔයා නම් අනේ අක්කේ මාව පච කරන්න බා මිනිස්සු ඔයාට මාතක තරහක් තිබ්බද මගේ මේක ගන්න හතද සියක සියට හතරද ඕ ෂිට් මේ බලන්න මං කොච්චර ලිව්වද හාපු අනේ ඔය දාන්න පාක්කේ මිනිස්සු හාපු පස්සපැත්තේ තිනාවේ වට විසිර ගියහ 48 1948 පෙබරවාරි 4 ඔන්න මලේ ඔය නාමල නිලාවරෙන් අත්ත බිඳේ පාය බුරුලෙන් තබාවරෙන් කැලණි ගංගේ ඔරු යනවා බලාවරෙන් සාදු කාර දියෝරුවක නැගිවරෙන් ඇතියන්ද වැස්ස යනු අතිශයින්ම සුන්දර සංසිද්ධියකි වැස්ස පටන්ගත් මොහොතේදීම පොළවෙන් උඩට මතුවන දුම් ස්වභාවය කුඩා කල සිට මාව කුතුහලයෙන් පරිසරය දෙස බලන්නට පෙළඹ වීමක් කර ඇත ඒක හරි කැතම එච්චරන්නේ විචාරක් ලිවුණ ගීටට හොඳන මොකදර නෑ නෑ මට කියන්න ඕනුනේ අර පොළවෙන් උඩට එන දුමාර සුවඳක් කියන්නේ අමුතු ඒක අර මොකද එකට හොඳ වචනයක් කියලා ඒක එපාක්කව ආයෙත් මුලින්දල ප්‍රශ්න අහනවා කියන්න ලස්සන වැස්ස යනු ඉතා සුන්දර සංසිද්ධියකි එතකොට වැසි ලැබීම කෙනෙක්ට සතුටක් වගේම තව කෙනෙක්ට දුකක් ඇති කළ හැක වැසි වැඩි වූ කල ගං වතුරද වැසි නැති කල නියඟ වගේ දේවල් ඇති වෙනවා ඇතිවේ පහක් ඉතිං කාලෙකට පස්සේ වැසි ලැබුණහම ගස්වලට අලුත් පණක් වගේ තියෙනවා බක බක පරිසරයේ කුරුල්ලන් ගෙම්බන්
විවිධ සත්තුන් විවිධාකාරයෙන් පරිසරයේ ඒ වෙනස්කම් වලට වැස්සට හැඩ ගැසෙන ආකාරයක් දැකිය හැක. හම්බෝ මොකද්ද මේ? ඇත්තටම ඇයි දන්නවද, පොඩි මොලේ නෙමෙයිනේ දැන් තියෙන්නේ. දැන් අපි ලොකුවට තමයි ඔයගෙන කල්පනා කරන්නේ. කියන්නේ කිව්වහම හරි දැන් ඔයගොල්ලෝ දැක්කනේ හොඳ වෙලාවට මම ශිෂ්‍යත් ඒ කාලේ ලියලිවරුනේ. දැන් කල් ශිෂ්‍යත් ලිව්වනම් පේපර් එක බලන මනුස්සයෙක් එදට වගේ නෙවෙයි මට ගහලා. මේ හරි මං හිතනවා ශිෂ්‍යත් ඒ කාලේ මම හොඳට හිටියා කියලා මීට වඩා. ඉතින් එහෙනම් අපි මේ සෙග්මන්ට් එක ඉවරයි. අපි ඊළඟ සෙග්මන්ට් එකට යමු. බුදු අම්මේ මං එච්චර මීහරකෙක් කියලා මට සිරාවටම හිතුන්නේ නැහැ. මේ බලන්න මං ඒ ගාන හදන්න මෙච්චර ලිව්වා. හා සාන්ත කමක් නැහැ. ඔයා හිතන්න මම ඔලිවර්ස් කියන්නේ අද්දී අපේ අප්පච්චි මට කතා කරලා එයා ඒ කියන්නේ මැත්ස් පේපර් එක දවසේ සංජුව S එකක් ගත්තත් කමන්නේ පාස් කියලා කිව්වා. එයා මාව ස්කූල් ළඟින් බස්සල යද්දී. එච්චර ගණන් ගණන්කාරය වුණාට ගණන් බෑ. මට බට පනින්න චාන්ස් එකක් හදලා දීලා තියෙන්නේ. ඉතින් ගේම් එකක් එක්ක මම ආයෙත් මුලින්දලා මේකත් එක්ක එනවා මේ කොටු දිගේ. එතකොට මගේ අතින් මොනා හරි වැරද්දක් වුණොත්, මේ ඉලක් පෑගුණොත් හරි, මේකෙන් එළියට ගියොත් මොකක් හරි වුණොත් එහෙම මට තියෙන අතන කිව් කාඩ්ස් වගේ මට කරන්න දේවල් මං හිතන්නේ පොඩි පොඩි ටාස්ක් වගේක් තියෙන්නේ. ඒව කරන් තිනොත් තුන් සැරයක් චාන්ස් එක හම්බෙන. අත් බල මම ඒක හරියට කරයිද කියලා. එහෙනම් අපි ස්ටාර්ට් කරමු. අම්මේ ඇයි හරි මං යන්න මට එක හරි කමනයි. මං ආස්පාට නිල් පාට හින්ද මං ගත්තා. සත්තු දෙන්නෙක් විතර කෑ ගහලා පෙන්න. සත්තු දෙන්නෙක් වගේ කෑ ගහ. නරෙක් වගේ. තාම කාද ඉතින්. බෝ බෝ. ඒක නගනේ හොඳ. බල්ලෙක් වගේ. අයියෝ උනා දැක්කේ මේ. හරි කමක් නැහැ. අම්මේ ඊළඟ එක දැන් ඊට පස්සේ දෙකට. අමතක වෙනවා අක්කේ. ෂිට් මට එක ඊළඟ සැරේ මං හරන්නේ මට මතක් කරන්න ළම හරිද? ස්කූල් කාලේ ලව් ස්ටෝරි එකක් බ්‍රේක් වුණ යාළුවෙක් එක්ක සනසනාකාරය කරලා වෙන හවෝ මං ඕන තරම් ඒව කරලා තියෙනවා. සනසනාකාරය කියන්නේ ඇත්තටම ඉතින් මම නම් කියන්නේ තරහ වෙන්න කියලා. සනසිල්ලන්නේ නැහැ මං කවදාකවත්. මං හිතන්නේ කාටවත් කියලාද කියලා. අයියෝ හොම තමයි ස්කූලේ කාලේ නම් මම දැන්නම් චුට්ටක් කියනවා සාමාන්‍යයෙන්. ඔහොම හිතරිද්ද ගන්න එපා. ඒ වගේ දේවල් සාමාන්‍යයි. මිනිස්සු එහෙමයි වෙනස් වෙනවා එහෙම කියලා කියනවා වුණාට මේ ඉස්කෝලේ යන කාලේ නම් මං කියන්නේ අයියෝ මේ එක කොල්ලෙක්නේ මොකද්ද ඒ වගේ කොල්ලෙක්ට ආවේ එපා කියනවා. කොච්චර හොඳ ළමෙන්ද ඊට වඩා හොඳ කොල්ලෙක්ට හොවා ගන්න පුළා තරහ වෙන්නනේ එහෙම කියලා තමයි මම නම් සාමාන්‍යයෙන් කියන්නේ. එහෙනම් සනසන්නේ අර වගේ තමයි මං ගොඩක් වෙලාවට කියන්නේ. හරි මඩ මහන්සි. හරි අනේ මට මතක් කරන්න දැන් තුන්වෙනි එකට දාන්න තියෙන. ඕකේ ඇති. ඕකේ මේක ගත්තා. හරි සතුටුයි. අක්කේ මේක කොහොමද අච්චර දුරට මම දාන්නේ? හයෝ හා අවුට්ලා මේ ටිකට උත්තර දීලා ගියා නම් එකක් අපි ගම් මේක. හූ කියලා කුච්චු කුච්චු කී කී කෝචින් ගි ආ මොකේද යන්නේ? කුච්චු 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 කුච්චු
කොළු පිටියට පමණයි. කොළු පිටියේ සිට කොළඹ කොටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්තන්නේ නැත. එච්චරයි. හරි. I think Star Back to School මේ ප්‍රෝග්‍රෑම් එක හරිම ෂෝක්. මම ගොඩ කාලෙකින් ඉස්කෝලේ දේවල් මතක් කරා. ඒ දේවල් ගැන සතුටු වුණා. ඉතින් මම බට පණින් ඉගෙන ගත්තා. ඉතින් ගොඩාක් හොඳ අත්දැකීමක් මං හිතන්නේ. Thank you මට ඉන්වයිට් කරාට. ඉතින් මං වගේම ඕගොල්ලෝ ආදරය කරන තවත් ස්ටාර්ස්ලා ගොඩාක් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඕගොල්ලොත් එක්ක අත්දැකීම් බෙදා ගන්නේ කියලා මම දන්නවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද මම ඕගොල්ලෝ ගෙදරින් සමු ගන්නවා. Bye. බයි කිව නිකන් බොහොම ගැම්මෙන් බයි කිව. කැතයිද?